ආණ්ඩු විසින් යෝජනාවක් ඉදිරිපත් කරා එළබෙන 19 මේසා 20 දෙදින පෝට් සිටි පනත පාර්ලිමේන්තු විවාද කොට සම්මත කර ගැනීමට විශේෂයෙන්ම අප විසින් පෙන්වා දෙනු ලැබුවේ මෙම පෝට් සිටි පනත අපේ රටේ ආර්ථිකයේ මුළුමනින්ම කළු චෞර වළල්ලක් අතර පත්වීමේ සලස්මක් තිබෙන බව ඒ වගේම මෙම පෝට් සිටි බලපදේසීට අපේ රටේ මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන 57ක් අදාළ නොවන බවටත් තවත් 54ක් ඒ පෝට් සිටියට උවමනාවන පරිදි සංශෝධනය කරන්නත් මෙම පනතේ යෝජනා කොට තිබෙනවා ඒ වගේම අපි දන්නවද ජාත්‍යන්තර දේශපාලනේ විවිධ ගැටුම් නිර්මාණය වී තිබෙනවා මෙම පනතෙන් සිදුවන්නේ චීනයේ වෙත අපි විශේෂ ඇඟැලුම්කම විශේෂ ලැබියාවක් පෙන්වුම් කරනවා එය අපේ රටේ අනාගතයට විශාල දේශපාලන විනාශකාරීත්වයක් අත්පත් කර දිය හැකි ඒ නිසා මෙවැනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් සමාජය තුළ විශාල සංවාදයක් ඇති විය යුතුයි නමුත් මේ කොවිඩ් තත්ත්වය හේතු කොටගෙන සමාජයේ එවැනි සංවාදයකට ඉඩකඩක් විවෘත වෙලා නැහැ රැස්වීමක් පවත්වන්න මහජනයාට අදහස් ඉදිරිපත් කරන්න ඒ කිසිදු අවස්ථාවක් නැති වෙලාවක ජනතාව බියටපත් වෙලා තැතිගැන්මට වෙලා තැතිගැන්මට ලක් වෙලා තමන්ගේ ප්‍රධානම දේ ජීවිත ආරක්ෂාව කියන තැනට ජනතාව තල්ලු වෙලා තිබෙන වෙලාවක ආණ්ඩුවක් උත්සාහ කරනවා නම් මෙවැනි ගණයේ බරපතල පනත සම්මත කරගන්න ඒ ආණ්ඩුව පෙන්නුම් කරන්න මේ රටේ ජනතාවට මොනතරම් ගෞරව කරනවාද මේ ජනතාවගේ හඬ මොනතරම් නියෝජනය කරනවාද මේ ජනතාවගේ ජනවරම මොනතරම් නියෝජනය කරනවාද කියන ප්‍රශ්නේ එනිසා අප විසින් පෙන්වා දෙන ලැබුවේ මෙය එම දෙදින තුල සංවාදයට භාජනය කර සම්මත නොකරගත යුතු බවයි එහෙත් ආණ්ඩුවේ හැඬට ඇහුම්කන් නොදී සුපුරුදු පරිදි තමන්ගේ ගෝරණාණ්ඩුවෙන් ගෝසාවෙන් 19 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කොට 20 වෙනිදා සම්මත කර ගැනීම සඳහා තීරණයක් ගන්න ලැබුවා මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරන තීන්දුවක් නොවේ එනිසා ආණ්ඩුව තමන්ගේ මුග්ධ විනාශකාරී උත්සාහයන් ජනතාව විපතට පත් වෙලා තිබෙන මොහොතේදී ජනතාවගේ තමන්ගේ මරණය පිළිබඳව බියජනක තත්ත්වයක් පත් වෙලා තිබෙන මොහොතකදී ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන එවැනි විනාශකාරී පනත සම්මත කරගන්න එනිසා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙම විනාශකාරී ක්‍රියාදාමයට විරුද්ධව අපි අපේ විරුද්ධත්වය පාර්ලිමේන්තු පක්ෂනායක රැස්වීමදී ප්‍රකාශ කරපත් කරා ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු සැලකිලට භාජනය නොකොට සුපුරුදු පරිදි තමන්ගේ තීන්දුව ගනු ලැබුවා. අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ. අපේ රටේ මාතෘභූමියේ අනාගතය පිළිබඳව අපේ උපන් උපන් පරම්පරාවේ අනාගතය පිළිබඳව යම් තීන්දුවක් පාර්ලිමේන්තුවේ ගන්නවා නම් යම් නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් ඔබගේ හඬ ඔබගේ සංවාදය ඔබගේ යෝජනාව අවශ්‍ය වන්නේ නැද්ද? ඒ නිසා මාතෘභූමිය ජනතාවත් විශාල විනාශකාරී අන්තයක් කරගෙන යෑම සඳහා ධර්ණමී පනත බලහත්කාර ලෙස ජනතාවගේ සංවාදකින් තොරව සම්මත කර ගැනීම සඳහා මෙම ධර්ණ උත්සාහය අපි පරාජයට පත් කළ යුතුයි. Breaking.lk